ගෝලීය වසංගත තත්ත්වයක් එක්ක නව සාමාන්‍යකරණය සමග තමයි අපි අපේ ජීවිත ගත කරන්නේ. ඇත්තටම ගෝලය තුළම එහෙම නැත්නම් ලෝකය තුළම වසංගතයේ තිබුණත් අපිට සමාජ ආර්ථික ක්‍රියාවලිය නතර කරගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මුළු ලෝකයේම නව සාමාන්‍යකරණයත් එක්ක එදිනෙදා කටයුතු සිදු කරගෙන යන අතරතුරේ අපේ රට තුළදීත් අපිට වගේම මුළු ලෝකෙටම මේ වසංගතය පිළිබඳව පෙර අත්දැකීම් නොතිබුණු නිසා අලුත් අලුත් සංකල්ප එක්ක අපි එදිනෙදා ජීවිතේ පවත්වාගෙන ගියා. ඒ පිළිබඳව අපි හැමෝටම හොඳ අත්දැකීම් තිබෙනවා. ඒකේ සාධනීය තත්ත්වෙනුත් තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව කතා බහ කිරීමේදී 2019 ගෝලීය වසංගත තත්ත්වයේ මුල් කාල වකවානුවේදී අපි අධ්‍යාපනය සම්බන්ධයෙන් සක්‍රීය තත්ත්වයක් හොයාගන්න බැරි වුණත් ඔන්ලයින් තාක්ෂණය සමගින් යම් තාක් දුරකට වසංගතයට හුරු වෙමින් එය පාලනය කරගනිමින් අපි දරුවන්ට අධ්‍යාපනය ලබා දුන්නා. ඔබත් මමත් මේ කතා බහ කරන කාල සීමාවේ අද වෙන විට අපේ දරුවන්ට බොහොම අමාරුවෙන් අපි සාධනීය ලෙස යොදවාගත්ත ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයත් යම්කිසි හේතුවක් නිසා නතර වෙලා තියෙනවා. අද වෙන විට දින 60කට ආසන්න කාලයක් ඔන්ලයින් අධ්‍යාපනයේනුත් ගුරුවරු ඈත් වෙලා. ඒ පිළිබඳව රට තුළ සමාජය තුළ විද්වතුන් තුළ අධ්‍යාපනඥයන් තුළ යම් යම් මතයන් තිබෙනවා. ඇත්තටම මේ කාරණය නිසා සැබෑවටම අසාධාරණයට ලක් වෙලා තියෙන අනාගත පරම්පරාව. එහෙමනම් අද දවසේදී අපි සූදානම් ගරු අධ්‍යාපන අමාත්‍යතුමා, ඒ වගේම පාර්ලිමේන්තු සභානායකතුමා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සමඟ කතා බහ කරන්න ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය නිසා දරුවන්ගේ අධ්‍යාපනය යන හිටීම සම්බන්ධයෙන් පවතින කාරණාව සම්බන්ධයෙන්. ගරු අමාත්‍යතුමා අයිබෝවන්. හොඳයි. අපි මේ කතා බහ කරන මාතෘකාවට නිමිත්තක් ලෙස ඇත්තටම මේ ගුරුවරු අධ්‍යාපනයෙන් ඉවත් වීම සහ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම නතර කිරීම සම්බන්ධයෙන් අපිට විසඳුමක් ප්‍රායෝගික ලෙස හොයාගන්න පුළුවන්ද අමතුමා? අත වශයෙන් පළමු කොට මම ජාතික රූපවාහිනියට යලිත් ස්තුතිවන්ත වෙනවා. ජාතික රූපවාහිනිය තමයි ලංකාවේ තොරතුරු තාක්ෂණ පණිවිඩය ගෙවල් දොරවල් කරා ගෙන යාමේ මහා ආරම්භකයා ගුවන්විදුලි සේවයට පස්සේ. ඉතින් ඒ විද්‍යුත් තාක්ෂණය උපයෝගී කර ගන්නට පුළුවන් වුණු ජාතික රූපවාහිනිය කාලයක් තිස්සේ අධ්‍යාපන මාර්ගයන්ට අලුත් දොරටු විවෘත කරලා තිබෙනවා. ඒවායි තවත් ඉදිරි පියවරක් හැටියට මේ ප්‍රශ්නයට අපේ රටේ ශිෂ්‍ය දරුවන් මුහුණ දෙනකොට අධ්‍යාපන ක්‍රමය මුහුණ දෙනකොට එය තවදුරටත් වැඩි දියුණු කරන්න උදව් වුණා. අද වෙනකොට ඔන්ලයින් මගින් මෙය අපේ රටේ ශිෂ්‍ය පරම්පරාවට දැනුම ලබා ගැනීමේ හිමි අයිතිය ලබා දීම සඳහා රජයත් අපේ රටේ මෙම ආයතන රූපවාහිනිය ඇතුළු වනත් ආයතන එකතු වී ඒ කර්තව්‍ය ඉෂ්ට කරන්නේ ඒ ජාතික වගකීම හා යුතුකම අපේ දරුවකන් දෙමව්පියන්ගෙත් රටෙත් බලාපොරොත්තු අනාගතයයි. ඒ අයගේ අනාගතය ඉෂ්ට කරන්න රජය හැටියට ඒ නිසායි මේ ආයතන හරහා මේ සේවාවන් වැඩි දියුණු කිරීමට යොමු වී තිබෙන්නේ. මම එකක් කියනු මේ අරමුදය ආරම්භ වුණාට හැම ගුරුවරයෙක්ම හැම විදුහල්පතිවරයෙක්ම එයට හවුල් නැහැ. හොඳයි. දැන් කැබිනට් තීරණයක් ගැන තිබෙනවා මේ ගුරු වැටුප් විෂමතාවය ඉවත් කරගන්න. ඇත්තටම සමාජය තුළට මේ කැබිනට් තීරණයේ යථා තත්ත්වය සමාජගත උනාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ හරහා ඇත්තටම ගුරුවරුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනවා නම් ඒ කුමක්ද? කොවිඩ් තහනම වසංගතය ලොව පුරා හමාගිය තවමත් හමා යන මහා වසංගතයක්. ඒකට මුහුණ දෙන අති ප්‍රමුඛ ජාතික වැඩපිළිවෙළක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන රජය යෙදී සිටින වෙලාවේ රටවැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමයි. ඒ සඳහා විවිධ සෞඛ්‍ය නීති රීති උපදෙස් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ
එකලතාවයෙන් පනවා ක්‍රියාත්මක කරනවා. එය පවතිද්දී මේ තොරතුරු ගෙන යාමට විවිධ අංශ නොමග යැවීමකුත් යෙදලා තියෙන බව සඳහන් කරන්න ඕනේ. අමාත්‍ය මණ්ඩලයේ තීරණය කුමක්ද? කා සඳහාද? කුමක් සඳහාද? එවැනි තීරණයක් ගත්ත මේ මහා ආර්ථික මූල්‍යමය අර්බුදයකට ලෝකේ හැම රටක්ම මුහුණ දෙන වෙලාවයි. අපේ රටේ අර්බුදය ඒ ලෙසම මුහුණ දෙනවා. ඒ ලොව මුහුණ දෙන අර්බුදයන් හරහා එක ඉල්ලීම් සලකා බලමින් අලුත් ඉල්ලීම් නෙමේ සමහර අවුරුදු 24ක් තිස්සේ ඇදී ආපු ඉල්ලීම් රිචඩ් පඩිපතිරණ අපේ අධ්‍යාපන ඇමතිතුමා එඩිතර ඉදිරි පියවරක් ගත්ත 94 95 එක ප්‍රකාශයට පත් කරපු දවසේ සිට කොමිටි කොමිෂන් රාශියක් ඉඳගෙන තියෙනවා. ගිය ආණ්ඩු කාලෙත් අවුරුදු 5ක් ගත වුණා, මේ සම්බන්ධ ගත්ත පියවරක් නැහැ. අතිගරු ජනාධිපතිතුමා මහජනයාට දුන් ප්‍රතිඥාව හා වරම අනුව එතුමා මේ පිළිබඳ ගත් පියවරවල් නිර්දේශ කිරීමට අවශ්‍ය එකිනෙක පියවර අරන් තියෙනවා. ඔබතුමිය සිතාර අහපු විදියට දළ සලහා පෙරම පළමු අපේ අධ්‍යාපන ඇමතුමා මැතිවරණයෙන් පස්සේ එතුමා කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කරා. පස්සේ ජීර් පීරස් ඇමතුමා අධ්‍යාපන ඇමති ඉදිරිපත් කළා. ඒ වගේම සලකා බලමින් තමයි උත්තේ සමිති සහ අධ්‍යාපන ශේෂ්ත්‍රයේම අනු කමිටියක් කැබිනට් මණ්ඩලයේ පත් කර කැබිනට් මණ්ඩලයේ පත් කරේ. එම අනු කමිටියේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමයි මේ තීරණ ප්‍රධාන තීරණ ගත්තේ. ඒක ආයලේකණිය නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත් වෙන මුදල් ඇමතුමා විසින් රජේ එම ආයලේකණියේදී පළවෙනියෙන් මේ වැඩි කරන ලද මහා වැටුප් වැඩිවීම ක්‍රියාත්මක කිරීමට ප්‍රකාශ කිරීමෙන් පළවෙනි කොටස හැටියට දෙවෙනි හා තුන්වෙනි කොටස හතරවෙනි කොටස හැටියට හතර අවුරුද්දකට පෙර ආතෝ මේක නිම කරන්න. ගරු ඇමතුමා, දැන් අවුරුදු 24ක් තිබුණු මේ වැටුප් විෂමතාවයට මෙවර ලබාගත් කැබිනට් තීරණයෙන් ස්ථිර විසඳුමක් ලැබෙනවාද? ඇත්ත වශයෙන් ස්ථිර විසඳුමක් ලබා ගැනීමට මේ තියෙන මූල්‍යමය අර්බුදය තුළ කොටස් වශයෙන් ක්‍රියාත්මක කිරීමට කරන ලද හැම සාකච්ඡාවකදීම පැමිණි මම පැහැදිලි ප්‍රකාශන හා එකමතාවයන්. ඒ අනුව මේ අනු කමිටුව තනියම තීරණය කරේ නෑ. වෘත්තීය සමිති රාශියක් පක්ෂ විපක්ෂ අලුත් අදහස් අලුත් නිර්මාණ ඇති සියලු දෙනා තමක සාකච්ඡා කළා. අධ්‍යාපන ශේෂ්ත්‍රයේ ඇත්තෙක් සාකච්ඡා කළා තමයි මේ නිර්දේශ කරේ. දෙවැනි නිර්දේශ දෙයගේ මිල්ලීමක් සංවෘත සේවාවක් ඇති කිරීම. එය නොවැම්බර් මාසයේ අවසාන වීමට පෙර ගැසට් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. ඒ වගේම අභ්‍යන්තරයේ නොවිසුණු අධ්‍යාපන පරිපාලනමේ ගැටලු රාශියක් ගොඩගැහිලා තියෙන අධ්‍යාපන අමාත්‍යංශය, දෙපාර්තමේන්තු, විදුහල්, පළාත් සභා, මොකද අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අමාත්‍යංශයේ මගින් කෙලින්ම තියෙන ජාතික පාසල් 373 පමණයි. එතකොට 10,000 කිට්ටු වෙන දෙන පළාත් සභා අතේ. ඉතින් මේක අවුරුදු ගණනාවක් ගොඩ ගැහිට යම් යම් පරිපාලන මූලමය සුළු සුළු ප්‍රශ්න තියෙනවා. ඒවා සඳහා විශේෂ කමිටුවක් අමාත්‍ය අධ්‍යාපන ඇමතුමා හැටියට මට පත් කරන්න 6 මාසිකදී ඒක වැඩ කටයුතු නිම කරලා ඒක විසඳන්න. ඉතින් මෙවැනි ඉදිරි සහ විශාල පෙරලියක් ඇති තීරණයක් ගැන රුපියල් 5000ක දීමනාවක් මුදල් ඇමතුමා එදා අමාත්‍ය මණ්ඩලයේදී කිව්වා. නොවැම්බර් මාසයේ ආයවැයෙන් ප්‍රකාශයට පත් වෙන තුරු රුපියල් 5000ක දීමනාවකුත් සැප්තැම්බර් ඔක්තෝබර් සඳහා
මාසිකව ලබා දෙනවා. දැන් 5000ක දීමනාව දෙන්නේ 5000 නෙමෙයි, වැටුපට අතිරේකව 5000ක්. සියලු ගුරු හා විදුහල්පතිවරු වෙනුවෙන් අමතක කරන්න එපා. අවුරුදු එකහමාරක් ඔබතුමිය සඳහන් කළ පරිදි මේ වසංගතය රටේ පවතිනවා. මාසය කීපයක් එහෙම මිස අනිත් සියලු කාලය පාසල් වහලා තිබුණා. ගුරු පරම්පරාව අපිට විභාග දෙයන් උදව් වුණා ඇවිල්ලා. නමුත් දිග්ගටම රජය රටු ගෙවල තියෙන රජය සේවකයන්ට, ගුරුවරුන්ට, අනිත් රජය සේවකයන්. ඒ නිසා මූල්‍යමය අර්බුද රාශියකට අපි පැමිණ තිබුණත් ඒ කටයුතු ගුරු වැටුපට අතිරේකව මේ දීමනා රුපියල් 5000ක් ලබා දෙනවා. එතැන් පටන් තමන්ට හිමිවන වැටු වැඩිවන වැටු වැඩිවීම දෙකටම ක්‍රියාත්මක වෙන දෙයක් 2022 ආවය ප්‍රකාශ කරහම ආරම්භ වෙනවා. හොඳයි. දැන් ඔබතුමා සඳහන් කරා වගේ මේ වැටු පිෂමතාවයට වරප්‍රසාදයක් විදිහට රුපියල් 5000 ලබා දෙන්න ගත්ත තීරණය සහ 2022 ආයවැයෙන් පසුව මේ ප්‍රශ්නයට අදාළ පරිපාලන ප්‍රශ්න, මූල්‍යමය ප්‍රශ්න සියල්ල වෙනුවෙන් ස්ථිර විසඳුමක් අපිට හොයාගන්න පුළුවන් වේවිද? නෑ, හොයා ගැනීමට තමයි මේ විශේෂ අධ්‍යයනය කාලයක් කරලා ඒ තොරතුරු සමුදාය මත මම කියපු කැබිනට් තීරණ ප්‍රකාශයට පත් කරේ. කද වැටුප් තලයන් ස්ථාරා මේ අධ්‍යාපන රටාවේ ගුරුවරු අතර විදුහල්පතිවරු, අධ්‍යාපන පරිපාලන සේවය ඉන්නවා, විදුහල්පති සේවයට අවුරුදු ගණනාවක් සේවයෙන් පස්සේ පැමිණියා ඉන්නවා, ගුරු පරම්පරාව ඉන්නවා ලක්ෂ 240,000ක් කිට්ටු වෙන්න මේ අතර උපාධි නැති අයන්න පුහුණුව ලබන්න විද්‍යාපීට ඇතුළු දැනුම සුවිශේෂ දැනුමක් එයට හිමි වෙනු සා එවැනි සුදුසුකම් නැති අත්තින්න. එක නිසා මේක සංකීර්ණ තත්ත්වයක් නිසා සංගත සේවාවක් බවට පත්කිරීම හා ගුරු සේවය ගෞරවාන්විත සේවයක් බවට පත්වීතුයි. මේ රටේ සෞඛ්‍ය සේවය තියෙනවා, මේ රටේ අධ්‍යාපන සේවය තියෙනවා. මේ දෙක තමයි ජාතියේ ප්‍රධාන දෙපාර්තමේන්තු ජීවනාලිය. රටක පැවැත්ම හා අනාගතය වෙනුවෙන් මේ දෙක ඉෂ්ට කරන්නා වූ සේවාවට තමයි ගෞරවාන්විත තත්ත්වයක් ඇති කළ යුත්තේ. සුදුසුකම් වලින් පිරුණු, දැනුමෙන් පිරුණු අය ගුරු සේවය හරහා අපේ 140කට වැඩි දරු පරම්පරාවට ඒ දැනුම ලබා දෙන්න. ඒ නිසා මම මුලින් කිව්වේ යුතුකමක් හා වගකීමක් දෙකක් තියෙනවා. යුතුකම් සමහර විට අපි අමාරුවෙන් දුෂ්කරව ඉෂ්ට කරනවා. අපේ ගෙදර දොරක වුණත් අමාරුවෙන් දරුවන්ට මොකක් හරි බෙදාගෙන කනවා, කන්න දෙනවා. යුතුකම ගෙවල් දොරවල්, ගම් නියම්කම්, රටවැසියා, ඒ වගේම තමයි වගකීමක් පැවරතෙන කර්ය ඉටු කිරීමටත් අපි බැඳී සිටිනවා. ඒ අතර විවිධ හොඳ දේවල් තව තව ඇති කර ගැනීමට කවුරු කවුරුත් වැඩ කරනවා. නමුත් ඒ සතුට සිතින් ඉටු කළ යුතු උත්තම සේවාවක් ගුරුවරයා කියන්නේ. දරුවෙක් වැඳලා යන්නේ ගුරුවරයාට. ඇයි? දෙමව්පියන්ට පස්සේ උතුම්ම දේ ගුරුවරයා කියලායි අපේ රටේ උරුමය සලකන්නේ. පිටරටවල එහෙම වඳින්නේ නෑ සිතාර. පිටරටවල එහෙම වඳින්නෙත් නෑ. තැන්කියු, බයි බයි තමයි. ඇමතුමා මතක් කරා වගේම 140කට ආසන්න අධ්‍යාපනය ලබන දරුවන්ට දින 60ක් විතර සම්පූර්ණ අධ්‍යාපන කටයුතු වලින් ඉවත් වෙන්න සිද්ධ වෙලා තියෙන ගුරුවරුන්ගේ මේ දැඩි තීරණය නිසා ගුරුවරුන්ට ලබා දෙනවා කියන මේ රුපියල් 5000 ඇයි එමෙතුමා මෙච්චර ආර්ථික ප්‍රශ්න තියෙද්දි අපි 2022 අයවැයෙන් ස්ථිර විසඳුමක් ලබා දෙනවා නම් රුපියල් 5000 දෙන්න රජය සූදානම් වෙන්නේ? මේ රුපියල් 5000
සුවිශේෂ දීමනාවක් හැටියට ලබා දෙන්නේ. ඔබ සාධාරණම් කරපු ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවලට අවශ්‍ය විවිධ සේවා ගාස්තු උපකරණ සමහර තැන්වලට ලබා ගැනීම තම අතින් වියදම් කරන තත්ත්වයක් ඩේට ලබා ගැනීම ඒ සඳහා දීමනාවක් හැටියට මේක එකතු කරේ. එය කාටවත් ඕනේ නැහැ කියනොත් ඉතින් කමක් නැහැ. ඒ විවිධ දේවල් සමහර අය ලැබෙන දේවල් ඕනේ නැහැ කියනවනේ. නමුත් එය තව පහසු කරන්න මේ දැනුම අධ්‍යාපනයේ අඩපණ නොවී ගමන් කරන්න. සෞඛ්‍ය නීති රීති අනුව මේ කාලය අපිට මුණ දෙන්න වෙනවා. ඒ අනුවයි මේ ලබා දී තිබෙන්නේ ස්ථිර වශයෙන් මේ වැටු ක්‍රමය හා අතිරේක ඒ ක්‍රියාත්මක කිරීමේ පිළිවෙත එකඟ වුණු කැබිනට් තීරණය නීත්‍යානුකූල ක්‍රියාත්මක කිරීමේ බැඳියාව අධ්‍යාපන ඇමතිවරයා හැටියට මටත් මගේ අමාත්‍යංශටත් පැවරී තිබෙන වගකීම අපි ඉෂ්ට කරනවා කියන ටික සඳහන් කරන්න කැමතියි. ගුරු සේවාව සංවෘත සේවාවක් කිරීම සම්බන්ධයෙන් යම් යම් සංවිධානවල වෘත්තීය සමිතිවල විවිධ මත තියෙනවා. එමතුමා දැන් මේක මේ විෂය කාරණාව සම්බන්ධයෙන් බද්ධ වෙලා ඉන්න පිරිසක් විදියට ඔබතුමාලට දැනෙන විදියට අපිට කියන්න පුළුවන්ද ගුරුවරුන්ට ගුරු සේවාව සංවෘත සේවාවක් වීම නිසාම ලැබෙන ප්‍රතිලාභ ටික? මේ මතුවී පැමිණේද ගුරු ශේස්ත්‍රය හරහාමයි. ඒ මොකද සංවෘත සේවාවකට බොහෝ විට විශේෂ අවස්ථා සැලසෙනවා. ඒවෑන් වෙනත් දෙපාර්තමේන්තුවලට ගමන් කරන්න බෑ. වේගෙන් ඉහළ යන්නට අවස්ථාව ඒ අනුව නිශ්චිත අවස්ථාවල් සැකසෙනු. විශේෂිත වැටුක්කම සැකසෙනවා. ඒ සේවාවට පමණ අදාළව එය පිළිගත්ත සම්ප්‍රදායක් ලංකාවේ මූල්‍ය නීති යටතේ සමහර දෙපාර්තමේන්තු තියෙනවා අරුදු 100 පැරණි අපේ දෙපාර්තමේන්තු වගේම එඩුකේෂන් වගේම වාණිජ දෙපාර්තමේන්තු අරුදු 100කට වඩා පරණයි දැන් අරුදු 100ක් වෙනවා එන මේ මේ අරුද්දට ඒ නිසා ඒවයි සුවිශේෂ ආරක්ෂාවක් සුවිශේෂ ඓතිහාසිකම් සුවිශේෂ වරප්‍රසාද ලැබීමකුටත් පත් වෙනවා. සමහර අය කැමති සමහර අකමැති. අධ්‍යාපන සේවාපන සේවාවේ ඉන්න බොහොමයක් ඒකට එච්චර රුචිතාවයක් දක්වන්නේ නැහැ. ඉතින් නමුත් ඒ යෝජනාව ඉල්ලීමක් හැටියට සාකච්ඡා කළා වෘත්තීය සමිතිය ඔක්කොම මේ කමිටුව මගින් නිර්දේශ කරා. ඒ විතරක් නෙමෙයි අතිගරු ජනාධිපතිතුමා ජනපති වර්ණයේ දුන්න ප්‍රතිඥාවෙනුත් එකක් සංවෘත සේවාවක් ඇති කිරීම. දැන් මේ කොවිඩ් මර්ධනය තමයි අපිට ළඟම තියෙන ඉලක්කය. කොවිඩ් වසංගතයේ නොපෙනෙන මාරයක් වගේ අපිට නොපෙනෙන යුද්ධයක් අපි මේ ලෝකෙම කරන්නේ ගරු ඇමතුමා. පාසල් අධ්‍යාපනයේ යම් කිසි සක්‍රීය තත්ත්වයකට එනවනම් අධ්‍යාපනය වෙනුවෙන් සලසන සුබසාධන පහසුකම් සියල්ලට පරිබාහිරව මේ සෞඛ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙනුත් විශාල වියදමක් විශාල සැලසුමක් අවශ්‍ය වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ පිළිබඳ අවධානය යොමු වෙලා තියෙනවද? පෙරේදත් මේ ප්‍රශ්නය ගැන මමයි රාජ්‍යමතිවරු ලේකම්තුමා ඈත පිට පළාත් සභාවල එක කතා කරා. කුමක්ද ප්‍රධාන එක කාරණාව? එන්නත සියලුම ගුරුවරුන්ට ලැබී තිබෙනවද? කොයි ප්‍රමාණයකටද ලැබිලා නැත්තේ? පළවෙනි එන්නත සියලු ගුරුවරුන්ට ලබා දීලා තියෙනවා රාජෙන් නොමිලේ. දෙවැනි එන්නත ලබා දීලා තියෙනවා තව 15%ක් පමණ ආවට ප්‍රමාණයක් මේ සුමානි එන සුමානි පළවෙනි දවස් 3 වෙනකොට ලැබෙනවා. ඒ නිසා ඒක කොහොමද අපි පාසල් විවෘත කිරීමට සූදානම් වෙන්නේ? ඒවායේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ඒ අධ්‍යක්ෂකවරු සමඟ අපේ අමාත්‍යංශය සක්‍රියව කටයුතු
කොහොමද ඒ දරුවෝ ගමන් කරන්නේ? එයාව ආරක්ෂා කරන්නේ කොහොමද? යාලි ගෙදරට යාම සඳහා වූ ආරක්ෂාවන් සෞඛ්‍ය රීති අනුව කොහොමද කරන්නේ? මිනිස්සු බරපතල අභියෝගයක් මේක. ලෝකේ කවදාවත් මුණු නුදුන්නු අරුමුදයක් ලෝක යුද්ධ දෙකක් කරපු ලෝකෙට මේ වගේ අරුමුදයක් මුණ දුන්නේ නැහැ. ලෝකේ ඒ කාලේ මොම් ආර්ථිකයන් හොඳට අපිට සංසන්දනය කරන්න පෙර අත්දැකීම් නැහැ නේද? පෙර අත්දැකීම් හිතන්න තරම් බැරි බව. ඒ නිසා විද්‍යාඥයන් සෞඛ්‍ය ක්ෂේත්‍රය පරීක්ෂණයෙන් පරීක්ෂණය කරනවා. දැන් එකකින් නවතින්නේ නැහැ. මේ තරම් පරීක්ෂණයට ලක් වූ යුගයක් ආඩම්බර වෙනවා. අපේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, රෝහුණ, අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැනි විශ්වවිද්‍යාලවල ඉන්න ආචාර්ය මහාචාර්යවරු මහා දයාවයක් කරලා තියෙනවා. ඒ තොරතුරු අපිට විතරක් නෙමෙයි, අනිත් රටවලට ගමන් කරනවා. ඔමෙතික කරන්න එපා. මේ රජය ගත්ත මේ පියවරවල් දැන් අපි 30ට වඩා වැඩි සම දෙනාට එන්නත දීම, දෙවැනි එන්නත දීම කරගෙන යෑම හමාර වෙමින් පවතිනවා. දරුවෝ කියන්නේ මම යලිත් මතක් කරනවා, අපේ රටේ අනාගත වගකීමයි, අපේ රටේ මහා සම්පතයි. ඒ දරුවෝ දැනුම ලබා ගන්න පාසලට යන්න බැරි නම් ගෙදරදොරේ හෝ ලබා ගැනීමට ඔන්ලයින් ක්‍රමයෙන් ඉටු කරන සේවාවට කවුරු හරි බාධාවක් කරනවා නම්, ඒ කරන්න එපයි කියලා කියනවනම්, පාසල විවෘත කරන්න දෙන්නේ නැත්නම්, මම එක උදාහරණයක් මං කියන්නම්. අපොස සාමාන්‍ය විභාගයට 6 ලක්ෂයක් ඉඳගත්ත ප්‍රතිඵල දෙන්න විභාග කොමසාරිස්තුමා කල් දමමින් ඉන්නේ සෞන්දර්ය විෂය පමණක් කරපු විභාගක අපේක්ෂකයෝ 1,60,000ක් ඉන්නවා. සමහර දෙවැනි වර තුන්වැනි වර කරන අය ඉන්නවා. මේකේ ලිඛිත පරීක්ෂණේ ඉවරයි. දැන් ප්‍රායෝගික පරීක්ෂණය කරන්න ඉඩ නොදී මේ තත්ත්වය හරස් වීති වෙනවා. ඉතින් අපේ සටන මෙච්චර දවස් ගාණක් කියනකොට අර දරුවෝ අහනවා අපෙන්, අපේ ප්‍රතිඵලත් මෙච්චර දවස් ගාණක් අවහිර කරගෙන ඉන්නව නේද කියලා. ඉතින් මේක සතුටු දෙයක් නෙමේ. දැන් ප්‍රශ්නේ විසඳන්න උදව් වෙයි තියෙනවා, විසඳා තිබෙනවා. ස්ථාවර ආණ්ඩුවක් අපේ වර්ම අවුරුදු ගණනාවකට තියෙන වර්ම. ඒ නිසා අපේ විසඳීමට ගත්ත පියවර අනුව සියලු ගුරුවරු, විදුහල්පතිවරු සේවයට ගමන් කිරීමයි මම හිතන්නේ මේ වෙලාවේ තිබෙන වැදගත්ම දේ. මේ වගකීම යුතුකම රජයේ මේ තීරණ විසඳුම් මාර්ග ඇති කර තිබෙන නිසා. ඇමතුමා සඳහන් කරා වගේ සමස්ත ගුරු ප්‍රජාවටම එන්නත් දෙකම ලබා දීමේ ක්‍රියාවලිය මේ වෙනුවට ඉතාම සාර්ථකව සිදුවෙනවා. නමුත් ඇමතුමා අර 140ක දරුවෝ අපිට කඩින් කඩ යම් යම් පන්ති තමයි පාසල් ආරම්භ කිරීමේදී සිදු කරන්න වෙන්නේ. අධ්‍යාපනය ලබන දරුවන්ට එන්නත් ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය රජය විද්‍යානුකූල සැලසුමකට යන්න සූදානම්ද? රජය පිළිබඳ සාකච්ඡා කරමින් තියෙනවා අධ්‍යාපන අංශේ, සෞඛ්‍ය අංශේ, ලෝක සෞඛ්‍ය සංවිධානය. මේ සියලු අංශ එකඟතාවෙන් කෙසේ මේ ක්‍රියාත්මක කළ හැකිද, ක්‍රියාත්මක කරන ආකාරය කුමන වයසේ සිටද ආදි වශයෙන් සාකච්ඡා කරමින් තිබෙනවා. වසංගතයේ ලෝකෙ පුරාම පැතිරෙනවා. හැබැයි කාලය ගතවීම නතර වෙන්නේ. ආදරණීය ගුරු මව්වරුනි, පියවරුනි, අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ රජය ඔබ වෙනුවෙන් ගෙන ඇති තීන්දුව තීරණ පිළිබඳව තවදුරටත් ඔබේ අවධානය යොමු කරන්න. දරු ඇමතුමා අර ඔබතුමා සඳහන් කරා වගේ දරුවන්ගේ ජීවිතයේ ප්‍රධාන කඩේම තමයි සාමාන්‍ය පෙළ විභාගය. ඒ විභාගයට මුහුණ දීපු දරුවෝ දැස් දල්වාගෙන මග බලාගෙන ඉන්න තමන්ගේ ප්‍රතිඵල ලබා ගන්න. ඒ අතරතුරේදී උසස් පෙළ විභාගයේ වතාවන් තුනක් හෝ අපේ මතකයේ නිවැරදි නම් කල් යමින් තියෙනවා. ඒතර ගුරුවරු යම් කිසි විදියක ඉලක්කයක් තියාගෙන ඉන්න අපි කිසිසේත් විභාග කටයුතු වලට සහභාගී වෙන්නේ නැහැ කියලා. එහෙම තීන්දුවක් තීරණයක් ගත්තොත් ඔබතුමා අධ්‍යාපන ඇමතුමා විදියට රජයේ විදියට ඇත්තටම අපිට හොඳ විසඳුමක් තියෙනවද ප්‍රායෝගිකව? සිතාරා, ගුරුවරු කියන වචනේ පාවිච්චි කරන්න එපා.
ගුරුවරුන්ගෙන් පිරිසක් කියලායි මම හිතන්නේ. මොකද පසුගිය දවස්වල තත්ත්වෙ නෙමෙයි දැන්. මේකට විසඳුමක් ඉදිරිපත් කළා නිශ්චිත ක්‍රියාමාර්ගයක් පිළිබඳ වැඩපිළිවෙල තියෙනවා. ඒ නිසා බොහෝ ගුරු පරම්පරාව යළි සේවය පැමිණ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා යම් කිසි පිරිසක් යම් යම් ප්‍රහේලිකාවල් මතු කරනවා. මේක ඉලක්කම් වැරදි, මේක පේලිය නැවතීමේ ලකුණු වැරදි තැන තියෙන්නේ කැබිනට් තීරණේ, නැත්තම් මේක අරලේඛනයේ තමයි පිටවී නැ නෝ කියවා කියනවා. ඉතින් ඒක වාදයක ස්වභාවය. නමුත් මේක වාද කර කර ඉන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. ඔබ සඳහන් කළ පරිදි දරුවන්ගේ අධ්‍යාපනයේ ඉලක්කයන් වලට අපි ගෙන යා යුතුයි. මේ අවුරුද්දට තියෙන ඉලක්කය මේ අවුරුද්දේ අපි නිම කරනවා නම් ඒ විශිෂ්ට ජාතික යෙකුතුකමක්. ඒ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ සහ අධිකාර ජනාධිපතිතුමා ප්‍රධාන රජය කැපවී සිටිනු. එන ඕනම අභියෝගයක් වෙනුවෙන් ඔබතුමාලා විශ්වාස කරගෙන තමයි රටේ ජනතාව රජයක් පිහිටවාගෙන තියෙන්නේ. ඒ අභියෝග ටික විසඳා දෙන අනාගත පරම්පරාව වෙනුවෙන් රජයේ ශක්තිතාවය කෙසේද? ශක්තිමත් සහ වැඩපිළිවෙලක් ඇති රජයක් හැටියට මේ ප්‍රශ්නය පියවරෙන් පියවර විසඳීමට පුළුවන් ක්‍රියාදාමය ආරම්භ කළා. විශේෂයෙන් කොවිඩ් 19 වසංගතය හමුවේ කවුරු කුමන අවිශ්වාස ඇති කරත් අතිගරු ජනාධිපතිතුමාට පුළුවන් වුණා ලෝකයේ හැම රටකම විශ්වාසය දිනාගෙන අප ගෙන යන වැඩපිළිවෙලේ සාර්ථකත්වය ඒ සෑම රටක්ම අගය කරනු ස්ථාවර රජයක් ශක්තිමත් ජනවරමක් අපිට ලබා දීලා තියෙනවා. පාර්ලිමේන්තු කාලය තව අවුරුදු ගණනාවකට අපිට තිබෙනවා. අවුරුද්දයි අපි ගත කරේ. ඒ කාලය තුළ යළි ආර්ථික ක්‍රියාදාමයේ පුනර්ජීවනය හා අලුත් සෞභාගයේ දැක්මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න පුළුවන්කම අධිෂ්ඨාන සාගත වහා හැකියාව රජයට තිබෙන බව කියන්න ඕනේ. එහෙමනම් අපිත් විශ්වාස කරනවා කොවිඩ් 19 නම් නොපෙනෙන සතුරා ජය ගන්න ඔබේ ඇවතුම් පැවතුම් ආකල්ප වෙනස් කරගත යුතු වගේම ආර්ථිකය, සමාජය, දේශපාලනය හමුවේ මේ කොවිඩ් 19 අතුරුඵල ලෙස විටින් විට ඇතිවෙන ප්‍රශ්න ගැටලු විසඳා ගන්නත් සමස්ත ප්‍රජාව විදියට ආකල්පමය වෙනසකින් ඔබ ඔබේ යුතුකම් ඉටු කරන්න රජය අපි අද දවසේදී අධ්‍යාපන අමාත්‍යාංශය සමග සහ අධ්‍යාපන ඇමතිතුමා සමග කරන ලද කතා බහේදී ඉතාම හොඳින් ඔබට ගම්‍ය වෙන්නට ඇති මේ සාකච්ඡාවට ඉතා සාවධානව ඔබ එක්වුවා නම් ඉතාම ප්‍රායෝගික විසඳුම් ලබා දී තිබෙනවා. එනිසා අපි ඒ පිළිබඳව බලාපොරොත්තු දල්වාගෙන සිටිනවා. සමස්ත ගුරු මෑණිවරුන්ගෙන් පියවරුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ ඔබේ දායකත්වය රටේ අනාගතය වෙනුවෙන් නොපමාව ලබා දෙන්න කියයි. එහෙමනම් ගරු අධ්‍යාපන ඇමතිතුමා, පාර්ලිමේන්තු සභානායකතුමා දිනේෂ් ගුණවර්ධන මහත්මයාට අපි ගෞරවනීය ස්තුතිය පුද කරනවා. අද දවසේදී මේ සුවිශේෂී සාකච්ඡාවට එකතු වුණාට ස්තුතියි ඇමතිතුමා. අයිබෝවන්.